ඉබෝන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ගයියබ්‍ර YouTube channel එකත් එක්ක දවලා ඉන්නකොල්ල හැමෝම හොඳයි යාළුවනේ. මම එහෙනම් පහුගිය වීඩියෝ කරේ කොහොමද ඔයාලා හරියට සස්පෙන්ඩ් වෙන්න තියෙන eBay ගේ ලිස්ටින් එකක් හදාගන්නේ. ඔයගොල්ලෝ දාන බාණ්ඩට නෝ කොහොමද ලිස්ටින් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. හොඳයි යාළුවනේ, එහෙනම් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඒකේ මම ඔයගොල්ලන්ට සඳහන් කරා මේ සති අනිවාර්යෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද eBay account එකයි PayPal account එකයි සම්බන්ධ කරලා ඒක හරියට ලිස්ට් කරන්න කියලා. දැන් යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතන ගියාට පස්සේ ඔයාලටගේ නම උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් account setting කියලා icon එකක් අන්න account setting කියන icon එකේ උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ අරගෙන යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඔයගොල්ලෝම අරගෙන යනවා. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් payments කියලා තියෙනවා icon එකක්. ඊට පහළ තියෙනවා payments option, PayPal, PayPal account කියලා. අන්නේ PayPal account කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද PayPal account එකයි eBay account එක link කරන්නේ කියලා. එතන ඔයාලාකට දකුණට වැඩි බලා ගන්න පුළුවන් link my paypal account කියන එක. අනේ link my paypal කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ අරගෙන යනවා ඕගොල්ලොන්ගේ eBay account එකට. ආයේ ඒ eBay account එකේ password එක දීලා ආයේ log වුණාට පස්සේ ඕගොල්ලොන්ව අරගෙන යනවා මෙන්න මේ වගේ interface එකේ. නැත්නම් ඔයාලගේ paypal account එකට paypal account එකේ ඔයාලගේ email එකයි password එකයි ලබා දීලා ආයේ වතාවක් ලොගින් වෙන්න අවශ්‍යයි. මේ විදිහට මම මගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ලබා දීලා ලොග් වෙනවා මගේ PayPal account එකට. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන ඔයාලා සාර්ථකව eBay එකයි PayPal එකයි PayPal account එකයි සාර්ථකව ඉතින් link කරලා තියෙනවා. ඊට පස්සේ link කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ ආයේ return to eBay කියන එක උඩ click කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලව අරගෙන යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. යන ගියාට පස්සේ ඔයගොල්ලන්ට යාපැත්ත බලා ගන්න පුළුවන් සෙල් කියලා උඩ දිනවා සෙල් කියන අයිකන් එක. ඒ සෙල් කියන අයිකන් එක උඩ ආයෙත් තවක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි පහුගිය දවසේ හදපු ලිස්ටින් එක සේව් වෙලා ඩ්‍රාෆ්ට් වල සේව් වෙලා තියෙනවා. ඒ ඩ්‍රාෆ්ට් වල සේව් වෙලා තියෙන එක අපි අරගෙන අපි ඒකේ රීසියුම් ඇන්ඩ් රීසියුම් ඩිලීට් කියලා එකක් තියෙනවා. අපි ඒක රීසියුම් කියනකොට ක්ලික් කරනවා මේ විදිහට. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලා හදපු ලිස්ටින් එක ඔයාලා ක්‍රියේට් කරන්න පටන් ගත්ත තැන ඉඳලා ආයේ ඒ විදිහටම ඔයාලගේ ලිස්ටින් එක එනවා. ඉතින්දී ඔයාලට තව වෙනස්කම් කරන්න තියෙනවා, වෙනස්කම් කරන්න අවශ්‍ය නම් ඉතින්දී ආයේ වෙනස්කම් කරලා ආයේ සේව් කරලා ලිස්ට් කරන්න පුළුවන්. මගේ ලිස්ටින් එකේ ආයේ මුකුත් කරන්න දෙයක් නැති නිසා මම ඒක ලිස් කරන තමයි දැන් හදන්නේ. දැන් මම eBay එකයි PayPal account එකයි සාර්ථකව ලික් කරගත්ත පහුගිය දවස් හදාගත්ත ලිස්ටින් එක ලිස් කරන තමයි යන්නේ. ඒකට ලිස්ට් item කියන icon එක උඩ ක්ලික් කරනවා. ඒ icon එක උඩ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලොන්ව අරගෙන යනවා මෙන්න මේ වගේ interface එකකට. එතෙන්දී ඕගොල්ලොන්ගෙන් අහනවා ඔයගොල්ලෝ eBay එකට payments කරන්න කොහොමද කියලා. ඔටෝමැටිකල් පේමන්ට් මෙතඩ් එක මොකද්ද කියලා eBay එකට සල්ලි ගෙවන ඒක ඔයාලට PayPal දෙන්න පුළුවන්. එහෙම නැත්නම් චෙක් account checking account දෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් දෙන්න පුළුවන්. මම මෙතෙන්දි දෙන්නේ PayPal ලබා දෙන්නේ නැහැ. මම මෙතෙන්දි ලබා දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් කියන එක. PayPal දුන්නොත් ඔයගොල්ලෝ PayPal එකට අරගෙන යනවා. PayPal එකේදී ඔයාලගේ ID details email එකයි password එකයි දීලා ඒ විදිහට ඔයාලගේ PayPal එක තවරු කරගත්තට පස්සේ ඔයාලගේ ලිස්ටින් එක සාර්ථකව ලිස්ට් වෙනවා. මම මේ අවස්ථාවදී ලබා දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් කියන එක. මෙතනදී ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් කියන එක දුන්නට පස්සේ ඕගොල්ලොන්ගෙන් අහනවා කාඩ් නම්බර් එක, ඒ වගේම කාඩ් එකේ එක්ස්පයරි ඩේට් එක, ඒ වගේම පිටිපස්සේ තියෙන අංක තුනකින් යුක්ත සිකියුරිටි කෝඩ් එක. ඒ ටික දීලා කන්ටිනියු කරාට පස්සේ ඕගොල්ලෝ ආයෙත් අරගෙන යනවා ඕගොල්ලොන් හදාගෙන පු ලිස්ටින් එක.
ලිස්ටින් එකට ගියාට පස්සේ දැන් ඔයගොල්ලෝ සාර්ථක ඔටෝමැටික් පේමන්ට් පේමන්ට් මෙතඩ්ස් දීලා ඉවරයි. ඊට පස්සේ දැන් අපිට තියෙන මේ අයිටම් එක ලිස්ට් කරන්න. ඒකට ලිස්ට් අයිටම් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න ඔයාලගේ අයිටම් එක සාර්ථකව ලිස්ට් වුණා කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කම්ප්ලීට් another draft කියන මට වෙනද draft නැති නිසා මම I am done now කියන එක ක්ලික් කරනවා. ඒ now කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔගොල්ලොන්ගේ ඊබේ එකවුන්ට් එකේ එහෙම නැත්නම් ඔයාලා හදපු ඊබේ එකවුන්ට් එකේ ඔයාලා හදාගත්ත ලිස්ටින් එක ඔක්ෂන් ක්‍රමයට එහෙම නැත්නම් වෙන්දේසියට හදා වෙන්දේසි විදියට දාපු අයිටම් එක සාර්ථකව ලිස්ට්ලා තියෙනවා. හොඳයි අලුවනේ මේ විදියට තමයි ඔගොල්ලොන්ගේ හදාගෙන ලිස්ටින් එක ඊබේ ලිස්ට් එකේ ලිස්ට් කරන්න ඒ වගේ මාද කියලා දුන්න කොහොමද PayPal account එකයි eBay account එකයි link කරන්න කියලා. එනම් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ සඳහන් කරන්න. දයාලුවන් YouTube channel එකත් subscribe කරන්න මතක් කරන්න එපා. එයා පැත්තේ තියෙන bell icon එක click කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ආවට ගෙන්න ගන්න පුළුවන් වෙන්න. ඒකත් bell icon එක click කරන්න. එනම් යාළුවනේ අදරමගේ වීඩියෝ එක අවසන් වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.